මෙතනදී අපි පොත පිළිගැන්වීම දෙදෙනෙකුට කරනවා. මම මහේෂ්ට ආරාධනා කරනවා මෙතනට එන්න කියලා. ඊළඟට තියෙන්නේ අපේ දෙවන අදහස් දැක්වීම. මේ අමාන් අහන්නකෝ, මේක න්‍යාය පත්‍රයක් තියෙනවා. මේක න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි ඒක මේක ශිෂ්ට සීමාවක් කරන්න ඕනේ කියලා. මට එතනින් එහාට මේ වව මේක මේ ක්‍රියාවලිය පාත්තා යන්න මට ක්‍රියාවල ගන්න. අපි අපේ ශිෂ්ටභාවය රැකගෙන මේවා කරන්න ඕනේ. කරුණාකරලා ඉඳගන්න. කරුණාකරලා ඉඳගන්න. කරුණාකරලා ඉඳගන්න. වාඩ අවස්ථාව කරගන්න. රාජා. ජහන් අපි පළමු පිළිගැන්වීම මහේෂ්ගේ අම්මා. ඇය මාලනී කුරුවිට මහත්මිය. ඊළඟ පිළිගැනීම ප්‍රවීණ ලේකක එරික් ඉලියප්පාරච්චි මහත්මයාට. මුල නාට්‍යයකද මහේෂ් කුමාර සහෝදරයා සංස්කරණය කළ මෙම කෘතිය ලෝකය දකින්නට, ජීවිතය දකින්නට, වේදිකාව දකින්නට කිසියම් කවුලුවක් විවර කරන බව අපේ හැඟීම. විශේෂයෙන්ම යුද්ධයකින් පසු මිනිස් ආත්ම ජීවිත ඇතුළතින් විඳවැටෙන හැටි මේ පොතෙහි දක්වා තිබෙනවා. තුවාල සම්පූර්ණයෙන්ම සනීප කර නොගෙන ප්ලාස්ටර් දමාගෙන ඉදිරියට යන රටකට මේ පොත කෙතරම් වැදගත්දැයි ඔබම කියවා බලන්න. වේදිකාවත් නොහැර ඒ සම්බන්ධව නිරන්තර අධ්‍යයනයක නිරතව සිටින ආදරණීය මහේෂ් කුමාර සහෝදරයාගේ මෙම කෘතිය එළිදැක්වීමේ මොහොතට පැමිණි ඔබ සියලු දෙනාවම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා.